Okay, students, have a great day. ඔන්නේ නම් අද දවසේ අපි ඊයේ පෙරදා IELTS examination එකේ කාලෙකට පස්සේ වෙච්ච වෙනස්වීමක් ගැනද කතා කරනවා. ඒ තමයි ඔයාලා දන්නවා අපේ IELTS examination එකේ writing paper එකට මේ දවස්වල නිතර නිතර agree disagree කියන question එක ආවා. ඒ වගේම තමයි ඊට පස්සේ discuss both views කියන question එක ටික ටික එන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි එකපාරක් දෙපාරක් problem solution කියන question එක ආවා. එතකොට ඉස්සර දවස්වල කියන්නේ කාලයකට කලින් නිතරම අපු question එකක් තමයි advantages disadvantages and outweigh කියන කතාව. එසේ එක. හැබැයි මෑත කාලේ ඔන්නේ එසේ කාවේ නැහැ. ඔන්න ගිය සතියේ ඉඳලා නැවත advantages disadvantages and outweigh කියන essay type එක examination එකට එන්න පටන් ගන්නවා තියෙනවා. ඒ නිසා මම students ලා විශේෂයෙන්ම කියන ඔන්න අලුත්ම update එකක් අනිවාර්යයෙන්ම මෑත කාලේ සතියකින් සති දෙකකින් විතර examination එක face කරන කටන especially විශේෂයෙන් බලාගෙන යන්න advantage disadvantages and outweigh කියන essay එක එන්න පුළුවන්. එතකොට මම අද දවසේ බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන් මේ essay එක discuss කරන්න. එතකොට students ලාගේ සජෙෂන් උත් එක්කලා අපි මෙතනදී ගොඩක් වෙලාවට මම මේක discuss කරන අතරතුර ඒ essay එකට අදාළව සමහර කොටස් කියන්නේ සියල්ලම වගේ model lands එකකින් ඒ කියන්නේ 7 7.5 අතර model lands එකකින් ඔයාලට screen එකෙත් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙලාවට ඔයාලට පුළුවන් වීඩියෝ එක pause කරලා ඒ අදාළ කොටස read කරලා ඊළඟට නැවත play කරලා බලන්න. එහෙනම් අපි ඉස්සරව මොකද්ද මේ question එක කියලා බලමු. මේක ඇත්තටම general students තමයි විශේෂයෙන් ආවේ. ඒ වුණාට academic students ටත් දැඩි අවධානයෙන් ඉන්න ඔයාගේ exam එකේ ඉස්සරහට එන්න පුළුවන් question type එකක්. ආව question එක තමයි මම කිව්වොත් in some cities public parks and open spaces are changed into gardens where local residents can grow their fruits and vegetables. Do you think the advantages outweigh the disadvantage කියලා අහන්නේ. එතර මේ questions වල පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. සමහර අය අපිට ගිය සති වල කරපු videos වල පොඩි suggestions දාලා තිබුණා නැත්නම් ඒ කියන්නේ අතරම මේ essays students ලා තමයි අපිට එවන්නේ. එතකොට පොඩි වචනයක් දෙකක් එහෙම වෙන්න පුළුවන්. නමුත් idea එක විශේෂයෙන්ම ගන්න. එතන මේකෙදි මොකද්ද කියන්නේ? මේකෙදි කියන්නේ තමයි සමහර cities වල මහජනතාවට අවසර දෙනවා ඒ ප්‍රදේශයේ තියෙන parks වල ඒ වගේම තමයි ඉඩකඩ තියෙන ප්‍රදේශවල යාට අවශ්‍ය විදිහට fruits and vegetables වගා කරන්න. මේක advantagesද disadvantagesද කියලා අහනවා. ඒ වගේම තමයි විශේෂයෙන් අහන්න දෙය මොකද්ද? Do you think advantages outweigh disadvantages? මේකේ විශේෂයෙන්ම අහන දෙය තමයි advantages disadvantages outweigh කරනවද කියන කතාව. හරිද? එතකොට මතක තියාගන්න මේ essay එකක් අනිවාර්යයෙන්ම opinion type කියන essay එක type එකටත් වැටෙනවා. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ essay එක හරියට format එකත් එක්ක ලියන්න කියලා. එතන ඔයාලා සාමාන්‍යයෙන් දන්න අපි මීට කලින් discuss කරලා තියෙන format එකේ කොටස් හතරයි introduction, body paragraph 1, body paragraph 2 and conclusion. essay එකක් ලියන්න කලින් ඔයා දන්නවා ප්‍රධාන වශයෙන් කාරණා තුනක් තියෙනවා. මොනවද? organization, writing the essay and proof reading කියන එක අපි ඔයාලට කලින් කතා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් essay එකක් ලියන්න කලින් organization මේ ලියන්නේ මොනවද කියන එක සංවිධානය කරගන්න ඕනේ. ඒ වගේම තමයි essay type එක මොකක්ද කියලා ඔයා තේරුම් ගන්න ඕනේ. ඒ සඳහා සාමාන්‍යයෙන් විනාඩි 5ක් ඔයා වැය කරන්න ඕනේ. ඒ වගේම තමයි සාමාන්‍ය කියන්නේ essay එක විනාඩි 28කින් විනාඩි 30කින් විතර ලියන්න අවශ්‍යයි. ඊළඟ විනාඩි 5ක් විතර ගන්න ඕනේ organization එකට. ඒ වගේම තමයි proof reading කියලා කියන්නේ ඔයා essay එක ලිව්වට පස්සේ essay එක නැවත read කරන්න ඕනේ. නැවත read කරලා මොනවද තියෙන grammar mistakes, spelling mistakes, punctuation mark mistakes කියන එක අනිවාර්යෙන් බලන්න ඕනේ. එහෙනම් දැන් මේ essay type එක කියපු ගමන් ඔයාට තේරෙන්න ඕන මේක advantages disadvantages outweigh question එකක්. ඔයාගේ opinion එක අහනවා. එහෙනම් ඔයාගේ opinion එක අහනවා නම් අනිවාර්යෙන්ම ඔයාට ඔයාගේ opinion එක සඳහන් කරන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. මොනවද? පළවෙනි තැන තමයි introduction එකේ thesis statement එක. දෙවෙනි තැන තමයි conclusion එක. ඒක අමතක කරන්න එපා. body paragraph වල එහෙම සඳහන් කරන්න එපා. එතකොට මතක තියාගන්න අපි දැන් මේක කොහොමද පටන් ගන්නෙ? ඉස්සරව මොකක්ද තියෙන introduction එකේ? introduction එකේ කොටස් දෙකයි. background statement ඒ වගේම තමයි thesis statement කියන එක. background statement එකේදී question එකව paraphrase කරන්න ඕනේ. දැන් ඔයාලට ඔන්න screen එකේ පේනවා ඒක paraphrase කරාට පස්සේ කොහොමද අපි මේක ලියලා තියෙන්නේ කියලා. හරි, ඊළඟට thesis statement එක ගෙනවා. දැන් thesis statement එක ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම ඊට කලින් අපි organization එකට යන්න ඕනේ. essay එක ලියන්න කලින් සංවිධානයේ. ඒතර අනිවාර්යෙන් දැන් මේ කියනවා advantages disadvantages outweigh එකක් තමක් අහනවනේ. ඔයා ඔයාගෙන් අහලා බලන්න
ඔයාට හිතන විදිහට මේකේ වාසි වැඩිද අවාසි වලට වඩා. It's up to you. ඔයාගේ personal idea එක. දැන් personally මට හිතෙනවා මේකේ ගොඩාක් advantages තියෙනවා disadvantages උත් තියෙනවා. But advantages වැඩි. ඒ නිසා මම personally හිතන දේ තමයි advantages outweigh disadvantage කියන එක. එහෙනම් advantages දෙකක් විතර සඳහන් කරගන්න. Disadvantages දෙකක් විතර සඳහන් කරගන්න. හරිද? ඊට පස්සේ ඔයාගේ opinion එක outweigh කරන කතාවත් මතක තියාගන්න. ඊට පස්සේ මොකද කරන්නේ thesis statement එක දුවා කියන්න ඕනේ. මේකේ තියෙන advantages මේවා disadvantages මේවා හැබැයි ඔයාගේ opinion එක මොකද්ද කියලා advantages outweigh කරනවද නැද්ද කියන එක සඳහන් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම thesis statement එකේ අනිවාර්යයෙන්ම ඔයා සඳහන් කරන්න මොකද examiner බලපු ගමන් එයාට තේරෙන්න ඕනේ ආ මෙයා essay එකේ ලියලා තියෙන මේ advantage ටික. මෙයා ලියලා තියෙන මේ disadvantage ටික. ආ මෙයාගේ opinion එක outweigh ද නැද්ද කියන එක examiner ට තේරෙන්න. බොඩි පැරග්‍රාෆ් වලට ආපුවම බොඩි පැරග්‍රාෆ් 1 එක වෙන් වෙන්නේ ඇඩ්වාන්ටේජස් එක්ස්ප්ලেইন කරන්න. ඒතර ආදන්න බොඩි පැරග්‍රාෆ් එක කොහොමද? ටොපික් ස්ටේට්මන්ට් ඊළඟට එක්ස්ප්ලනේෂන් ඇන් එක්සැම්පල් කියන කොටස් තුනෙන් තියෙනවා. එහෙනම් ඒ විදිහට සඳහන් කරන්න. ඊළඟ බොඩි පැරග්‍රාෆ් 2 එකට ගිහුවාම ඒකව වෙන් කරන්න ඩිස්ඇඩ්වාන්ටේජස් එක්ස්ප්ලেইন කරන්න. එතනදිත් ටොපික් ස්ටේට්මන්ට් එක ඊළඟට එක්ස්ප්ලනේෂන් එක එක්සැම්පල් එක විදිහට යන්න ඕනේ. හරිද? ඒක හරි. එතකොට දැන් හිතන්න දැන් ඔයාට advantages හෝ disadvantages දෙකක් තියෙනවා කියලා. අපි දැන් advantages දෙක ගමුකෝ body paragraph 1 එකේ. එතකොට අර කිව්ව procedure එක මොකද්ද? topic statement ඊළඟට explanation example එක දෙපාරක් යන්න පුළුවන්. ඉස්සෙල්ලා firstly කියලා දාලා පළවෙනි example එකට අදාළ topic statement එක දානවා. ඒක explain කරනවා. ඒකට example එක කියනවා. secondly කියලා දාලා දෙවෙනි advantage එක කියන්න. ඊට පස්සේ ඒක explain කරන්න. ඒකට example එක දෙන්න. ওই විදිහට තමයි යන්නේ. ඊළඟට අපි කතා කරොත් හරි දැන් එහෙනම් අපි බලමු බොඩි පැරග්‍රාෆ් 1 සහ බොඩි පැරග්‍රාෆ් 2 කියන එක ස්ක්‍රීන් එකේ දාන්න පොඩ්ඩක් වීඩියෝ එක පෝස් කරලා ඔයාලා පොඩ්ඩක් එක රීඩ් කරලා බලන්න. ඊළඟට අපි කතා කරමු කන්ක්ලූෂන් එක කොහොමද එන්නේ කියන එක. කන්ක්ලූෂන් එකේදී අනිවාර්යෙන් අපි කිව්වා thesis statement එකේ තියෙන දේම paraphrase කරලා සඳහන් කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඔයාගේ opinion එක ටිකක් explain කරලා සඳහන් කරන්න ඕනේ. ඔන් ඔය ක්‍රමයට IELTS වල advantages disadvantages outweigh කියන question type එක ලියන්න වපුරුදුනොත් ඔයාට ඉහළ ලකුණකට යන්න පුළුවන්. අනිතක මතක තියාගන්න ස්ටුඩන්ට්ස් මම මේ කියලා දුන්න ක්‍රමේ විතරක් නෙවෙයි තව ෆෝමැට් එකක් දෙකක් වෙනස් වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. නමුත් මම හැම වෙලෙම කියලා දෙන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් අපි දන්නවා ඇවරේජ් ඉංග්‍රීසි නොලෙජ් එකක් තියෙන කට්ටියනේ රයිටින් වල ඇවරේජ් එකනේ 5.8 විතර ලංකාවේ හැම අවුරුද්දෙම එක්සෑම්ස් ලියන ස්ටුඩන්ට්ස්ලා ගත්තාම. ඒ නිසා ඇවරේජ් එකට අදාළව ඉහළම රිසල්ට් එකට යන තමයි මම කියලා දෙන්නේ. ඒ නිසා ඔයා අනිවාර්යයෙන් මේ සරල ක්‍රමේ ප්‍රැක්ටිස් කරන්න ඔයාට 7 පොයින්ට් වල හොඳ රිසල්ට් එකට යන්න පුළුවන්. එහෙනම් අවසානයේදී විශේෂයෙන් මතක් කරනවා ඔයා එසේ ලියලා තියෙන IELTS රයිටින් වලට අදාළව නමුත් එසේස් චෙක් කරගන්න ක්‍රමයක් නැත්නම් ඔන්න අපි මෙතඩ් එකක් ගෙනල්ලා තිනවා අපේ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ඒ විතරක් නෙවෙයි ඔයාට ස්පීකින් සෙෂන්ස් කරන්න අවශ්‍ය නම් IELTS සම්බන්ධයෙන් ඕනෑම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න අපිට කතා කරන්න. ඒ විතරක් නෙවෙයි අවසානයේ කියනවා IELTS කරන්න අවශ්‍යයි නමුත් ග්‍රැමර් කියන කොට ප්‍රශ්නයක් නම් අනිවාර්යෙන් අපිට කතා කරන්න. අපි වට උදව් කරන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ සියලු විස්තර දාලා තියෙනවා. එහෙනම් හැව අ ග්‍රේට් ඩේ. අපේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. ඒ විතරක් නෙමෙයි, ඔයාගේ යාළුවන්ට අනිවාර්යයෙන්ම share කරන්න. හැව අ ග්‍රේට් ඩේ. IELTS writing කියන එක ඔයාට ප්‍රශ්නයක් වෙලාද තියෙන්නේ. ඔයාට වාක්‍ය ගොඩනැගීම ගොඩක් අමාරුද? Tenses සම්බන්ධයෙන් ඔයාට හරි අවබෝධයක් නැද්ද? Grammar සම්බන්ධයෙන් ඔයාට හරි අවබෝධයක් නැද්ද? ඒ සියලු ප්‍රශ්න වලට විසඳුම් මෙන්න. Tenses අභියෝගයක් නොවන්නට කෘතිය. ඔයාට දවස් දෙකකින් gederටම ගෙන්න ගන්න පුළුවන්.